2015 අවුරුද්දේ මේ ආයතනය මේ පරිපාලනයට බාර දෙනකොට අපේ රූපවාහිනී දර්ශක රේටින් තිබුණේ 18.9. හැබැයි අද වෙනකොට ඒක 4.8ට බැහැලා තියෙනවා. මේ පාලකයෝ වග කියන්න ඕන මේ නාලිකාව මේ වැටිච්ච තැන ගැන. ඒ විතරක් නෙමෙයි ෂෝට් ලිව් එකෙන් විනාඩිය කැපුනම හාෆ් ඩේ එකට බවටපත් වෙන. හාෆ් ඩේ එක විනාඩියක් කැපුනම තමන්ගේ දවසේ නිවාඩුව දක්වා වැටෙන. දාඩිය මහන්සියෙන් මිනිස්සු දුක් විඳලා අලුත් අවුරුද්දට සිංහල අවුරුද්දට ක්‍රිස්මස් එකට නැත්තම් නත්තල් දිනේට ගෙදර ඉන්න නැතුව දුක් විඳලා මිනිස්සු එකතු කරපු සල්ලි ටික කෝටි 68ක් මිනිස්සුන්ගේ ස්ථාවර තැන්පතුව මේගොල්ලන්ට ඕන විදියට මේක ITN එක පූජවට්ටියක් කියලා හිතාගෙන තමන්ට කැමති කැමති මිනිස්සු දාගෙන තමන්ට කැමති කැමති විදියට හොරකම් කරගෙන වංචාවල් කරගෙන සල්ලි ගෙවාගෙන කෝටි 68ක් නැති කරලා තියෙනවා, නැති බංගස්ථාන කරලා තියෙනවා. අපි අහන්නේ කෝටි 68 කෝ කියලා. ඒ නිසා තවදුරටත් මෙවැනි පරිපාලනයකට මේක පාලනය කරන්න දෙන්න බෑ. අපි නාලිකාවක් විදියට අංක 1 හිටපු නාලිකාව. නමුත් අද අපිට වැටෙන්න වෙලා තියෙන අංක 5-6 තත්වෙට අපිට තවදුරටත් මේක බලන් ඉන්න බෑ. මේ අවුරුදු 40ක ITN නාලිකාව ලංකාවේ පළවෙනි රූපවාහිනී නාලිකාව මේ වැටෙන්න හදන්නේ. ඒ ITN අම්මා රැකගන්න තමයි මේ මිනිස්සු ඇවිල්ලා තියෙන්නේ. අපිට දේශපාලන ભેදයක් නෑ. අපි හැමෝම එකතු වෙලා ඉන්නේ ITN එක අපයෝජනයට ලක් කරන්න තවත් මේ සුදු කරපටිකාරයොන්ට ඉඩ දෙන්න බෑ කියලා. ඒ නිසා ඒ වෙනුවෙන් වූ සටන එකමත එකා වැටුණත් අපි කරගෙන යනවා. මේ පරිපාලකයෝ තමන්ට කැමති මිනිස්සු, නිර්මාණශීලී නැති මිනිස්සු, මේක ඇතුලේ දක්ෂ මිනිස්සු පැත්තකට දාලා දේශපාලන මතිමතාන්තර අනුව තමන්ට කැමති පිරිසක් දාගෙන ලක්ෂ ගණන් පඩි ගෙවාගෙන වැඩ කරගෙන ගියා. ඔවුන්ගේ එළියෙන් එන නිෂ්පාදන ආයතන වලින් එන නිෂ්පා මේ රූපවාහිනී නිර්මාණ තමයි මේකට දැම්මේ. ඒකේ කමිෂනුත් ගත්තා, වියදමත් ගත්තා, ගෙවීමත් ගත්තා ඒගොල්ලොම. ඒගොල්ලෝ අරගෙන සල්ලි අරගෙන ගියා. හැමදාම අපි මේ කතා කරන්නේ මේ පහුගිය පාලනය ගැන විතරක් නෙවෙයි. අවුරුදු 40ක අඩ අවුරුදු 20කට වැඩි කාලයක් දේශපාලඥයන්ට ඕන මිනිස්සු මේකට දානවා. ආණ්ඩුව පෙල්ලෙනකොට ඒ මිනිස්සු දුවනවා. ආයිත් එන ආණ්ඩුවේ මිනිස්සු ටිකක් එනවා. අන්තිමට රෙදි අපුල්ලනවා. මාකට් එකට යන්න බෑ, වෙළඳ සැලකට යන්න බෑ, ITN එකට ITN එකේ සේවය කරනවා ගුවම මිනිස්සු හිනා වෙනවා, රෙදි අපුල්ලනවා කියලා. පෞද්ගලික නාලිකා අපි පහු කරගෙන යනවා මැදිස්තයි කියලා. මේක රෙදි අපුල්ලන තත්ත්වයට පත් වෙලා තියෙන මේ දේශපාලඥයෝන්ගේ අත්නෝමතික අත දැමීම හින්දා. ඒ නිසා අලුත් මොඩල් එකක් කරන්න, ITN එක ලංකාවේ මීඩියා වලට ආදර්ශයක් දෙන අලුත් මොඩල් එකක් කරන්න කියලා අපි ඉල්ලන එක තමයි මේ කරන්නේ. ඒ නිෂ්පාදකයෝ සහ නිර්මාණශීලීන් සියලු දෙනාම ITN එක ඇතුළේ ඉන්නවා. සමහර නාලිකාවල හින්දි මේ හින්දි නාට්‍ය කලාවක් ලංකාව ආක්‍රමණය කරද්දී බට්ටි පබා බොඳමීදුම් වගේ නාට්‍ය දාලා දොරමඩලා වටපට්ටම් වගේ වැඩසටහන් එක්ක යුද්ධ වාර්තා කරපු ප්‍රවෘත්ති එක්ක මේ චැනල් එක ඉතාම ඉදිරියට ගියා, වේගෙන් ඉදිරියට ගියා, ජනතාවට අවශ්‍ය සාධාරණය දුන්නා, ඒ රේටින් තියාගෙන හිටියා. ඇයි ඒ නිලධාරීන් ටික මේක ඇතුලේ ඉද්දී ලක්ෂ ගණන් පඩිවලට එළියෙන් මිනිසු ගන්න කියන ප්‍රශ්නේ තමයි අපිට මේ තියෙන්නේ. මේක දේශපාලන හිතවත් කම්මත යැපෙන ආයතනයක් බවට පත් කරන්න බෑ කියන එකත් අපේ තර්කයක්. අපි මේ ආණ්ඩුවටත් එහෙමයි, එන ආණ්ඩුවටත් එහෙමයි, ඕනම පාලකයෙකුට අපි කියනවා දේශපාලන පත්වීම් කරන්න එපා. සභාපති සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා නීතියට අනුව පත් කරගෙන මේකින සේවකයන්ගෙන් වැඩ ගන්න කියන එක තමයි අපි ඉල්ලන්නේ. මේ සියලුම මේ පහුගිය කාලේ හිටපු පරිපාලකයෝ ඒකට වග කියන්න ඕන. 2016 2017 මේ වර්ෂවල තමයි මේ කෝටි 68ක මුදල අරගෙන තියෙන්නේ අපේ ස්ථාවර තැන්පතුෙන්. ඔවුන් කියනවා මේකේ වියදමට එදිනදා වියදමට ගත්ත කියලා. මේක එදිනදා වියදම පත් කරගන්න බැරි සිල්ලර වෙළඳාමක් දක්වා මේ ආයතනය වැටුණා නම් ඒකට වග කියන්න ඕන. මේකේ ඉන්න නිලධාරීන් හෝ සේවකයෝ නෙවෙයි, මේකේ පරිපාලකයෝ. ඔවුන්ට තමයි ඒක බාර දීලා තියෙන්නේ. අපි වැඩ කරන්න ඉන්නේ, අපිට දෙන්න ඕන ඔවුන් වැඩ කරන්න. හැබැයි ඒක නොකර ඔවුන්ගේ තිප්පොළක් බවට පත් කරගෙන අත්වෙච්චිරනම තමයි දැන් මේ ITN එකට අත් වෙලා තියෙන්නේ. කිසිම ප්‍රධාන නිලධාරියෙකුට විමල් කැටපේ ආරච්චිට චන්දන තිලකරත්න නට විතරක්ම නෙවෙයි ඒ තනතුරු වලට කිසිවෙකුට අපි එන්න දෙන්නේ නැහැ නැවත. ඒ වගේම සමන් නාතාවුද හෙට්ටි ඇතුළු මේ දැන් ඉන්න පාලන අධිකාරිය දක්වා මේ මහා කඩා වැටීමට වග කියන්න ඕනි. අපේ ලෝගෝ එක වෙනස් කළා, ඒගොල්ලන්ට ඕන ලෝගෝ එක දාගත්තා. අන්තිමට මොකද උනේ? අපේ රේටින් වැටුණා. අද ලක්කඩක් නැහැ. අද ITN FM කියලා ඒක රේටින් නැතුව දුවනෝ. අද ලක්කඩක් නැහැ. ඇයි? ඇයි නාලිකාවල අනන්‍යතාවය ඒ විදියට Tamanට ඕන පරිදි කරන්නේ? අඩු ගානේ මේ සේවකයෝ කිසි කෙනෙකුට ඒ ලෝගෝ වෙනස් කිරීම ගැන දැනුවත් කරෙත් නැහැ, දැනුම් දුන්නෙත් නැහැ. කෝටි 68 ගන්න බව දැනුම් දුන්නෙත් නැහැ. අපේ ස්ථාවර තැන්පතුවේ මේගොල්ලොන්ගේ ගිනුම නෙමෙයි, අපේ ස්ථාවර තැන්පතුව. හැබැයි වසරමැද බෝනස් එක දෙනවා රුපියල් 3000 සතුටින් බාර දෙමි කියලා. අපි අහන්නේ නාස්ති කරන සල්ලි සේවකයොන්ට දෙන්නේ නැතුව මොකද්ද මේ කරන්නේ? මේකට දේශපාලන මූණුවරක් ගේන්න හදනවා. මේකට දේශපාලන ඇජෙන්ඩ එකක් තියෙනවා කියලා ගේන්න හදනවා. මෙතන ඉන්න UNP කාර්යෝ, JVP කාර්යෝ, ශ්‍රී ලංකා කාර්යෝ, පොදුජන පෙරමුණු පක්ෂ නියෝජනය කරන අය, මෙතන හැමෝම ඉන්නෝ. දෙමළ, සිංහල, මුස්ලිම් සියලු දෙනාත් මේක ඉන්නෝ. ඒ දේශපාලන සටනක් නෙමෙයි. ඒවා මඩ. මඩ වලට බය නම් අපි මෙතෙන්ට බහින්නේ නැහැ. අපි කරන දේ තේරෙයි,
තවත් අවුරුදු දෙකකදී තුනකදී තවත් පාලකයෝ ආවම අපි දේශපාලනිකද අපේ සංවිධානය කියලා අපි සනාථ කරන්න ලෑස්ති. අපිට කාගේවත් මඩවලට උත්තර දෙනවට වඩා ප්‍රායෝගිකව ඔප්පු කරන්න ලෑස්ති අපි මේ මොකද්ද කරන්න කියලා.